ඉබොන් කියලා පිළිගන්න අපේ YouTube යාළුවෝ හැමෝම අද දවසත් පොඩි ප්‍රශ්නයක් වෙච්ච දවසක් අද දවසේ ගත්තොත් එහෙම 2023 ජූලි මාසේ 6 වෙනිදා අද ASI එක ගත්තොත් එහෙම 10194ක් විදිහට තමයි අවසන් වෙන්නේ එකක 18ක සුළු වර්ධනයක් පෙන්වුම් කරනවා ඒකෙම S&P SL 20 දර්ශකය ගත්තොත් එහෙම 3013කින් අවසන් වෙන්නේ 1.45ක වර්ධනයක් පෙන්වනවා ටෝටල් ටර්න්ඕවර් එක ගත්තොත් එහෙම මිලියන 3228ක් විදිහට අවසන් වෙනවා ටෝටල් වොලියුම් එක මිලියන 120ක් විදිහට පෙන්වන්නේ ට්‍රේඩ්ස් අතරම යම්කිසි වැඩිවීමක් තියෙනවා 24400 22ක් විතර පෙන්වන්නේ. එතකොට අදත් බයි සෙටල්මන්ට් එක 88ක් විතර පෙන්වන්නේ. එතරම් ඔයගොල්ලෝ පේනවා ඇති දැන් අර රෙසිස්ටන්ට් ලෙවල් එක කඩලා තියෙනවා. මම ඔයාලට ASI එකේ chart එක පෙන්වුවොත් එහෙම මෙන්න මෙතන තිබ්බ රෙසිස්ටන්ට් ලෙවල් එක ඊයේ අද දවසේ ඇතුළත කඩාගෙන උඩට ඇහිලා තියෙනවා. හැබැයි මෙතන ඔයගොල්ලෝ පේනවා තියෙනවා මම ඊයේ කිව්වා වගේ මේගොල්ලෝ යම් කිසි තැනක ස්ටේබල් වෙන ගතියක් පේනවා අපිට පොඩි පොඩි ප්‍රොෆිට් ටේකින් කීපයකුත් යනවා. ඒ වගේම ප්ලස් මයිනස් දෙපැත්තටම යනවා. මෙතන පොඩ්ඩක් ස්ටේබල් වෙලා මට හිතනවා තව දවස් දෙකක් තුනක් යනකොට තව ඉදිරියට යන්න ඉඩ තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට ඊයේ රෙසිස්ටන්ස් ලෙවල් ඇඳලා පෙන්නවා කවුරු බලපු නැති කෙනෙක් ඉන්නවා වීඩියෝ එක බලන්න. එතකොට අද දවසේ අපි එතනින් එහාට ගිල්ලි වෙලා බැලුවොත් එහෙම top 10 turnovers මොනවද කියලා ඉවරලා top 10 gainers වල මුලින්ම යන්නේ top 10 gainers ලා ගත්තොත් ඉහළින්මනේ blue x එක SCMB x එක FSN එක බේරුවල රිසෝට් එක SMB N එක 30 ඇග්‍රෝ එක මල්වත්ත සොට් එක ලාලු එක තියෙන ලාලු එක කාලකට පස්සේ ඇහිලා තියෙනවා ඒ වගේම MBSL එක ඇහිලා තියෙනවා එතකොට ඔයගොල්ලෝ පේනවා තිය අදත් ගත්තොත් එහෙම මේ top 10 gainers ලාගේ ලොකු වොලියම්ස් තියෙනවායින් ලාලු විතරයි ඉන්නේ එතකොට අනික්වා ට්‍රේඩින් පොඩි ගතියක් ගිය බවක් පේනවා top 10 losers ලා ගත්තත් එහෙමම ඔයගොල්ලෝ පේනවා ඇති උඩම ඉන්නේ CHS එක කොකෝ එක රේණුකා එක ඇත්තටම අඩු වෙලා තියෙනවා ඊට පස්සේ CM holdings එක සිනොන් බේවරේජ් එක එතකොට EB ක්‍රේසි එක අමානටක ෆුල් එක කොලම්බ ෆෝට් එක ඒසියා කැපිටල් එක කාගෝ බෝට් එක මල්ලත්ත වැලි එක එතකොට අපි ටර්න් වොලියම්ස් වලට යමු වොලියම්ස් වලින් තමයි ඔයාලට අදහසක් ගන්න දෙන බිල් එක ඔයගොල්ලන්ට පේනවා ඇති 3කින් අඩු වුණාට හොඳ වොලියම් එක තියෙනවා ස්ක්‍රැප් එක වැඩි වෙලා තියෙනවා වොලියම් එකෙන් ඊට පස්සේ yellow FC එක ලොකුම එකක් ගිල්ල තියෙනවා ACIC එකේ ක්‍රොසින් එකක් ගිල්ල තියෙනවා එයාගෙම මාරවිල එකේ ගිහිලා තියෙනවා කැපිටල් ඇලයන්ස් SMB ලීසින් එක කියලා දෙනවා කොටකල ප්ලාන්ටේෂන් එක පොඩි වර්ධනයක් කියලා දෙනවා CFPF එක ඇත්තන CFA එක හොඳ වර්ධනයක් කියලා දෙනවා RCL එකේ ක්‍රොසින් එකත් ගිහිලා තියෙනවා 6%කින් විතර වැඩිලා තියෙනවා ක්‍රොසින් එකේ. ඒතර RCL එකටත් යම් කිසි ලැබුරුවක් දක්වන බවක් පේනවා අපිට. එතකොට top 10 turnovers ගත්ත උඩින්ම CIC එක ඊට පස්සේ හේලිස් එකෙත් turnover එක වැඩි වෙලා තිනවා. එතකොට කැපිටල් ඇලයන්ස් එක, ස්ක්‍රැප් එක, බිල් එක, සන්ෂයින් හෝල්ඩින්ග් අතර මම මේ සන්ෂයින් හෝල්ඩින්ග් එකට කියලා පෙන්නනවා. අතන මට දැනට මේකේ තියෙනවා 17%ක විතර profit එකක්. මම මේ යටින් ගත්තුවේවයි. ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති 40 49කට වගේ වර්ධන වෙලා තිනවා. මේකේ ලොකු volume එකකින් ට්‍රේඩ් වෙලා තිනවා. කාලයකට පස්සේ තමයි මෙච්චර වොලියුම් එකක් යන්නේ සන්ෂයින් එකේ. ඊට පස්සේ ගත්තොත් එහෙම CFPF එක දිනා JKH එකේ ක්‍රොසින් එකක් දිනා CIC හෝල්ඩින් දිනා RCL එක දිනා RCL එකත් අපි පොඩ්ඩක් කියලා බලමු. RCL එකෙත් කාලයකට පස්සේ තමයි හෙල තිනා ඕන පේනදි මේ පොඩි පොඩි වොලියුම්ස් වල වැඩිවීමක් එක්ක RCL එක ගත්තොත් එහෙම පොඩි බුල් ට්‍රෙන්ඩ් එකක් පෙන්නවා මේ දවස්වල. RCL එක කියන්නේ ඇත්තටම හොඳ කම්පැනි එකක් කාලයක් වැටලා තිබ්බා ඕගොල්ලන්ට පේනවා ඇති දැන් ආයේ වර්ධනයකට යනවා. අපි ඊට පස්සේ එතනින් එහාට ගියොත් එහෙම පොඩක් සෙක්ටර් ඇනලිසිස් එකට අපි බලමු බැංක්ස් එහෙම ඊයේ හොඳට ගිහින්ද බැංක්ස් පැත්ත මොකද වෙලා තියෙන්නේ කියලා. බැංක්ස් වල ගත්තොත් අද නම් එච්චරම වර්ධනයක් පේන්නේ නැහැ. මට හිතෙන පොඩක් ප්‍රොෆිට් ටේක් කරන ගතියක් පේනවා මේ බැංක් වල ගත්ත ෂෙයාර්ස් වල. හැබැයි අඩුවේ මොකද ලකෝට පෙන්වන්නේ නැහැ අපිට. ඒ කියන්නේ තාම වැටෙන ගතියක් නැහැ. ඒ උඩට ගිය තරම් වගේ පොඩක් ස්ටේබල් වෙනවා. ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ස් ගත්තොත් එහෙම ඒවයි නම් වැඩිමත් වෙනවා. ඔයගොල්ලෝ බලන CFPF එක කැපිටල් ඇලයන්ස් එක ඒ වගේම පොඩි පොඩි ගණන් වලින් හරි වැඩි වෙලා තිනවා මචන් එක ඒතකොට PLC එක ඔයගොල්ලන්ට පේනවා ඇති යම් කිසි හොඳ වර්ධනයක් අත් කරගෙන තිනවා ෆයිනෑන්ස් සෙක්ටර් එක. ඉන්ෂුරන්ස් පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද බලපෑම කියලා. ඉන්ෂුරන්ස් ගත්තත් ඔයගොල්ලන්ට පේනවා ඇති AIC එක ස්ක්‍රැප් එක ඒතකොට ජන ශක්තිය එක අපි පොඩ්ඩක් AIC එකට ගිහිල්ලා බලමු. AIC එක මේ දවස් ටිකේ මම පොඩ්ඩ පොඩ්ඩ හොරෙන් හොරෙන් මූව් වෙන ගතියක් අපි දැක්කා. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද තියෙන්නේ කියලා ඉවරලා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ ටික තමයි මේන්ම කතා කරන්න තියෙන්නේ. අපි තව ඕනම් කියලා බලමු. බැංක්ස් අපි බැලුවා, මේ බැලුවා. එතකොට යුටිලිටීස් කාලින් අපි බලමු. යුටිලිටීස් වලට පොඩ්ඩක් ගිහලා බලමු. යුටිලිටීස් වල ලොකු වර්ධනයක් පෙන්වන්නේ
ඔගොල්ලෝ දන්නව ඇති මම හිතන්නේ ඒකට හයිඩ්‍රෝ පවර් එතකොට වැලිබල් පවර් එකත් නැකේ නම් ඩිවිඩන්ඩ් එකක් දීලා තිබ්බා එතකොට ඒකත් එක්ක කාලයක් ඔයගොල්ලන්ට මෙයාද මේ ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එකෙන් පස්සේ වැඩි වෙලා අඩු වෙලා ආයෙ පොඩ්ඩක් දැන් වැඩි වෙන ගතියක් පේනවා අපි යමු ඕන ඇනලිසිස් එකට එතකොට ඔනන්නේ සිකත ධම්මික පෙරදාගේ ෂෙයාර්ස් වල එහෙම ලොකු වෙනසක් කියලා පේන්නේ නැහැ RCL තමයි ඇත්තට මෙහෙම වර්ධනයක් පේන්නේ ලංකා ටයිල් වල ටයිල් සෙක්ටර් එකේ ඇත්තට ගත්තොත් යම්කිසි වර්ධනයක් පේනවා RCL LWL පේනවා ඇති මෙන්න මේ ටිකේ යම් යම් වර්ධනයක් තියෙනවා එතනින් එහාට අපි තව චුට්ටක් ගියොත් එමෙ හරි ජයසන් මහත්මයා කම්පැනි ටික කොහොමද කියලා ඒ වෙලෙන් ලොකු ප්ලස් මයිනස් එකක් අපිට පෙන්වන්නේ යද්දේගේ මහත්මයා කම්පැනි ටික ගත්තොත් එහෙම මස්කේ ප්ලාන්ටේෂන් එකේ යම්කිසි වර්ධනයක් තියෙනවා ආපිකෝ ඉන්ෂුරන්ස් එක විචිත බලන කලින් දවස් ස්ටේට්මන්ට් එකේ යම්කිසි මූවමන්ට් එකකට ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති මේ ලොකු ෆ්ලක්චුවේෂන් ටිකක් වෙලා තියෙනවා ආපිකෝ ඉන්ෂුරන්ස් එකේ. එතකොට ඒත් එක්කම අපි ගත්තත් එහෙම නම්මුණකොල රිචඩ් පිරිස් එක්ස්පෝර්ටර් ලං ලොකු වෙනසක් අපිට පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඉෂාර නානායක්කාර මහත්මයාගේ කම්පැනි ටික ගත්තොත් එහෙම බිල් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා මම කලින් කතා කරාගේ LLC HDFC එක නම් චුටි වර්ධනයක් තියෙනවා මේ බැංකින් සෙක්ටර් එක එකක් ඇත්තටම අපි දන්නා HDFC එක යුට්ටක් ගිල බලමු HDFC එකේ වලන පේනදි මේ පල්ලෑ ඉඳන් ටිකක් වැඩි වෙලා ආයි නිකන් ලොකු ෆ්ලක්චුවේට් කතියක් තියෙන ට්‍රේඩින් පැටර්න් එකක් වගේ පෙන්නනවා ට්‍රේඩින් කියන්නේ ඩේ ට්‍රේඩර්ස් ලා වගේ එන්ට වෙලා තියෙන වගේ එකක් පෙන්නනවා අපි ඊට පස්සේ ගත්තොත් එහෙම අනවුන්ස්මන්ට් වලට ගත්තොත් එහෙම CT හෝල්ඩින් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක පෙන්නලා දිනවා විදුලෝක එකේ රෙසිග්නේෂන් ඔෆ් ඩිරෙක්ටර්ස් පෙන්නලා දිනවා මේ ටික තමයි මේන්ම කතා කරන්න තියෙන්නේ ඔයගලන්ට අපේ වීඩියෝ එකෙන් ඔයගල මොනවා හරි දෙයක් ගත්තා නම් අපිට ලයික් එකක් දාන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් සියලු දෙනාටම බුස්සන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා